සරණා ඒස්සයලුදනාටම විබද්ජවාද ශාසන සමීක්ෂා දහම ණ්ඩපේ සමඟ ඔබ රැඳිය සිටිල්න්නේ. භික්‍ෂන් වහන්සේලාගේ වගේම බෞද්ධ පිංහතුන්ගේ ඒකායන ප්‍රාර්ථනාව නිවන් අවබෝධ කරගන්නේ එක. අන්නේ උතුම් නිවන අවබෝධ කරගන්නට මාර්ගයේ වඩනකොට අප විසින් දුර කල යුතුම සහ අප සතුව තිබී යුතුම ගුණාංග කිහිපයක් සම්බන්ධයෙන් අද සාකච්ඡාව සිද්ධ කරන්නේ. සොපපුරදු පරිදි සබ මන්්ඩ පේට වැඩම කොට ටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රජකීය පණ්ිත ශාස්ත්‍රපති පොත්මලේකු මාරකස්සප ප්ඩි හමුදුරණන් වහන්සේ අපි හාමුදුරණන් වහන්සේ විතාමත් ගෞරවයෙන් පිළියරගන්නවා තෙරවා ස නිවන්න අවබෝධ කරගන්නවා කියන ලොතුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ග ඔස්සේ ගමන් කොට අවබෝධ කරගන්නට තිය ධර්මයක් තාගතයන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න කොහොමද කියන එක පිළිවෙලින් දේශනා කරලා තියෙනවා. අපේ ප්‍රතිපදාව කොයි ආකාරයෙන් ද අනුපූර්ුවව වර්ධනය වන්නේ කියන එක ත්‍රිපිටකේ තුළින් මැනවින්ම දැනගන්නට දැකගන්නට පුළුවන්කම තියෙනවා. තිං අන්න ඒ නිවන් ප්‍රතිපදා වෙහිදී විශේෂයෙන්ම යහෝගාවචරයා සතුව තිබිය යුතුම ගුණංග දෙකක් තියෙනවාඒවගේම දුරු කළ යුතු කරුණ දෙකුත් තියෙන. ඉන්ද්‍රියන්හි අසංවරකම සහ භෝජනයේ පමණ නොදන්නාකම කියන. මේ කරුණු දෙක යෝගාවචරයා විසින් දුරු කළ යුතුම ධර්ම හැටියටයි පෙන්නන්නේ. පංහතුන මේ ධර්ම දෙක දුරු නොකොට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නවා කියන එක හිතන්නවත් පුලුවන්කමක් ඇත්ත නෑ. ගිහෙක් වුුණත් පැවිද් දෙෙක් වනත් නිවන බෝධ කරගන්නට නම්. ඉන්ද්‍රයන්හි අසංවරකම සහ, බෝජනයේ පමණ නොදන්නාකම කියන එක දුරු කරන්නටම සිද්ධ වෙනවා.කාස පහදුරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍රවල නිරන්තරයම දක්නට ලැබෙන කරුණු දෙදක්මක. දැ මේ ඉන්ද්‍රී අසංවරයේ සමගම ඉන්ද්‍ර සංවරය කෙනෙකත් පෙන්න්න න බු හන්ර. එවගේම බොහෝජනයේ අමාතරජ්ඥතාවේ, පමණ නොදන්නාකම කියනෙකත් එ එක බෝජනය පමණ දන්නවාගෙන එකත් පෙන්ෙන නවා. අපි කොහොන් නිවන් ප්‍රතිපදාවත් එක්ේ බද්ධ පික ට පහදිි කරන්න. තෙරව සරන සල් රාටම. ඉන්ද්‍රියහි අසංවරත්වය කියලා කියන්නේ නිර්වාණගාමිණී ප්‍රතිපදාවටට ඉතාමත් බාධ පමණුවන දෙයක් ඉන්ද්‍රිය සංවරයක් නැති තැනැත්තාට කොහොමටවත් තමාගේ සීලය නිර්වද්‍යවා ආරක්ෂා කරගන්නට පුළුවන්කමක් ඇත්තින සීලේ නොර්කින තැනැත්තා සමාධිය වඩනවා කියන එක සිද්ධ වන්නේත් ද සල් හැම් ලාලවකදදිම සීලයේ සමාධ සංවත්තනිකයි සමාධියය පිණිස පවතින්නේ සලේ රැකගන්නට බැරිතරම් විසරුණු සිදත්්තඇත්තෙක් ස මාධ ආරක්ෂා කරනවා කියනදේ සිද්ධ වන දෙයක් නෙමි. එවගේ මේ යම්කිසි කෙනනෙක් සමාධය නැත්තම් ඔහු ප්‍රඥාවාවදිි කරනවා නැතිර නුවන උපදවාගන්නවා කියනෙ එක සිද්ධ වන දෙයක් නෙමෙයි මොකද හිත සමාහිත තැනැත්තා තමයි මේ අතාබොහොත ඥාන දර්ශනය අවබෝධකට ගන්න. එනිසා අපිට පේනවා මේ ඉන්ද්‍රිය සංවරය නැතිකරගැනීම තුළ සමස්ත නිවන් ප්‍රතිපදාවම අපි වරදවා ගන්නවා. එනිසා මේක ඉතාම ප්‍රධාන කාරණාවක්තමයි ඉන්ද්‍රී හිටයන සංවරය කියන එක මේ නිවන් ප්‍රතිපදාව අපි අනුගමනය කරකොට. ුදුරජාණන් වහන්සේ එනිසාම නොයෙක් අවස්ථාවල භික්ෂූන් වහන්සේලාටත් හැම තැනකදිම බොහු ගිහි අයට පවා, අත්‍යවශුවක් කොට දේශනා කරපු දෙයක් තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියනද. ඉන්ද්‍රියන්හි තිබෙන රැකවරණය සලසා ගැනීම. විට කියන ඉන්ද්‍රයේසු ගුත්තත් දවාරෝ කියලා. ගුපත කියලකන්න මේ ගෝපනය කරන ලද ආරක්‍ෂා කරන ලද බව. ඉන්ද්‍රියන්හි ආරක්ෂාව සැලසීම ඉන්ද්‍රියන්හි රැකවරණය සැලසීම තමයි ඉද්‍රේස් ගුප්තත් දවාරෝ කිය කිය එතකොට අගුත්තත් දවාර කියල කියනවා නොරක්නනා ලද දොර ඇති බවට ඉන්ද්‍රියන් හින් නොරක්නා ලද දුරඇති බව. එතකොට දැක්. අපි ලෝකය පරිහරණය කරන්නේ ඇස කණනාසය දිවශරීරය මනස්ස කියන. මෙන්න මේ ආයතනයන් හා මේ ධර්මයන්ට ම අපි කියෙන ඉන්ද්‍රිය ධර්ම කියලා. රූප පෙන්නනකොට රූප පෙන්වුවීම පැත්තෙන් චක්කු ඉද්‍රිය තමයි ප්‍රධානවෙනි. සද්ධාහන පැත්තෙන් සෝත ඉන්ද්‍රිය තමයි ප්‍රධනවෙෙන නිසා චක්කු සෝත ගාන ජිව්හා කාය මන කියන, ේවල්ල්ටි කියනවා ඉද්‍රිය ධර්ම කියලාට චක්කු ඉන්ද්‍රියය මෙ මේ ඉන්ද්‍රිය ධර්මයන්හි සංවරයට පැමිණීම තමයි ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ ඉන්ද්‍රී සංවරය සතර සංවරශීලයහි ඉන්ද්‍රයේ සංවරශීලයට අයත්වන දෙයක් එතට සතර සංරශීලක ප්‍රධානතම කොටසක් තමයි මේ ඉන්ද්‍රියහි තිබෙන සංවරත්වය කියලා කියන්නේ ට මේ ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නේ කොහොමද ඉද්‍රිය අසංවරය අපි දුරු කරන්නේ කොමද. මේ කාරණාව ඉතාම වැදගත් දැන් අපි ඉද්‍රයේ සංවර කරගන්නවා කියලා ඉන්ද්‍රිය සංවරය අප ඇතිකරගන්නේ අපිට කරන්නට පොළුවන්කමක් ඇත්තේ නැහැ ඉන්ද්‍රිය පැත්තෙන් කියල දැ ඇ සංවර කරනවා කියල කරන්න නමුතු දෙයක් කන සංවර කරනවා කියල කරන්න නමුතු දෙයක් නැහැ. එතවට මේ රූප නොබල ඉන්නවා සද්ද නාසයින්නවා කියන එක ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේළඟ ටෙක බමුණෙක් ඇවිල්ල ඔවුන් ශාස්තෘන් වහන්ේ ඉන්ද්‍රී සංවරය ගැන පනවනුව කියනකොට කියන රූප බලන්න එපා කියලා මේ ඉන්ද්‍රිය කොච්චර සංවර කර ගත යුතුද කියරවන මේ රූප බලන්න එපා කියලා ඔවුන්ගේ ශාස්තෘරය පව මේ ඔවුන්ට පණවන්න කියලා. එවෙලාවි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ නම් මේ ලෝකෙ අන්දයක්ත්. න්ද්‍රී සංගවරයට පත්වන කෙනෙක් ඒවගේම කංහෙන් නැති මනුස්්‍යත් ලක ඉද්‍රී සංගවරයට පත්ව වන කෙනෙක් එකයි රූප පලන්න නැතංන්දයට රූප පේ නෙම නැති අන්ද තැනත්තාට රූප පේනෙමනැත්තන් හු ඉන්ද්‍රීංගරය උපදවා ගත්තෙක් කියන දේ ඔබේ ශාස්ත්‍රෘවරය කියන කියළ පෙන්වා වෙන එට පේවා ඉද්‍රී සංගරය කෙනෙක අදහස් කරන්නේ මේ ස් නැතිතත්වේයට පත්කර ගැනීමක් හු ෙමක් නැතිනං මේ ඇස සංවර කරගන්න කිව්වා කිය මේ රූප බලන්න නැතුව ඉන්නවා කියනෙක් ගැන කතාවක් නෙමෙයි මෙතැනදි කිය. එයටකට මොක්ද මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. පිනතුනි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ හැම වෙලාවකදිම රූපයක් දක්නාා මොහොත්තෙහි සිත තුළ හටගනු ලබන සංවරය ලෝබ දේශ මොහාද අරමුණු විදිහට සිතේ හැසරීමක් නැතිවෙන්නට සිේ ඇතිකර ගනු ලබන සංවරේතමයි ඉන්ද්‍රිය සංවරය කියට කියන්නේ එතකට අපි සිත පැත්තිෙන් ආරක්ෂා කරනකොට ඇස රැක්කා කියන ගනයට තමයි යන්න යම් කිසි විදිහකින් යම් නගරයක ගෙවල් දොරවල් වහලදාළ තිබනත් මේ නගරයේ හිතිබෙන ප්‍රධානත් දවාරටික ආරක්ෂා කරල නැත්තා කැසර අපිනො නගරවල නගර ප්‍රාකාරයක් බඳල තිබුණ නගරේ වට කරලා තාපත් ඇ ති මේ තා අපේ ප්‍රධාන දොරට හතරකින් තමයි මේ නගරයට ඇතුල්වන්නට පුළුවන්කම තිෙෙන දොට දැු නගරේම තියෙන ගෙවල්වල දොරවල් වහල තියෙනවා හැබ මේ නගරේහි තිය ප්‍රධාන ද्වාරටික ඇරලදාලා තියෙනවා දොන මේ දොරට ටික ඇරලදාලා තිබ්හම හොර සතුරන්ට නගරේ ඇතුළට ප්‍රවේශ වෙ පුළුවන්කම තියෙන ෙවල් වහලා තිබ්බට වැඩක් නෑ අරතියන බඩු හන්් ආද අරගෙන හොරුන්ට පිටත් වෙලා යන්න පුළුවන්කම තියන මුොද වැසයුතු ැන වැැක්වේ නැති නිසා. අන්න ඒවගේ කියනවා ඉන්ද්‍රී සංවරය ඇතිකර ගැනීම සහ ඉන්ද්‍රය සංවරය ඇතිකර නොගැනීම නිසා ලැබෙන ප්‍රතිවිපාක. ගෙවල් දොරවල් වසා ඇති නගරය වගේ තමයි ස්වභාවයෙන්ම ඇස උපදින තැන, කණනාසයදිවශරීරය මනස මේ දෙවල් උපදින තැන, අපිට රකින්නට කියල දෙයක් ඇත්තෙ නහැ. එතන මුතුවෙන් සිහිය පවත්වන කියලා දෙයක් නැහැ. සිහහි පවත්වන්න පුළුවන්කමකුත් නෑ. ඇයිසිහ පවත්වන්න පුළුවන්කමක් නෑ කියල කියන්නේ. එතන අකුසලයක්යෙ දෙන්නෙ නෑ එතන කුසලයක්යෙ දෙන්නත්න තන රාගය දෙන්නෙත් නෑ තන විරාගයේ දෙන්නෙත්න. එතකොට එතනදි සම්පූර්ණම ඒ අදාළ කෘත්්‍ය සම්පාධනය විතරයි සිද්ධ කරන්න. අපි ගත්තහම, ඇස උපදින මොතෙහි චක්කු ප්‍රසාදය සංවර කරනවා කියනක් අපිට කරන්න පුළුවන්කමක් නෑම ඇස සංවර කරගන්න කිව කියලා අපි ඇසෙහි අසංවරයි කියලා කියන්නේ මේ චකු ප්‍රසාදය අසංවරයි කියනනෙ මේ චක්කු ප්‍රසාදයෙහි සංවර සංවර භාවයක් ඇත්තේ නැහ ඒවගේම චක්කු ප්‍රසාදයෙහි පහළ වූ චක්කු විඤ්ඥාන සිතටත් සංවර අසංවර භාාවයක්ෙදෙ න හැ ඒත් සංවරයක් තියෙන සංගවරයක් තියනවා කියලා එතනත් කු සසලාකු සලබවක්කෝ සංවර සංගර භාවයක් පිළිබඳව කතාවක් එතන ඇත්තෙත්න ඉ කොතනද සංගර අංවර භාවයක් ගැෙන කතා කරන්නට පුළුවන්කමතියන අර චක්ු වි්ඥානය ගත්ත අරමුණ අරගෙන ඉට පස්සේ මන දහතු සිතටෙන් එක ඔස්වා තැබුහාම නැවත විපාක මනු විඥාන දහතු සිතනුත්ක ඇසුරු කරලා ඊට පස්ස නැවත්තදේ මනසට ඔසවා තබල එනිමිත් අරමුණු කරගෙන රාගාදී වසයෙන් අපි සිතේ ජවනයන් ඇති කර ගන්නවා එක කිය රාග ජාවනය කල් එට මෙන්නම රාග ජවනය හටගත්ත හම නැතින මේ රාගාදී තරම්පරාව පහලවන්නට හටගන්නට පටන්ගත්හම අන්න එතන තමයි අසංවරය කියල කියන්න එරට අසංවරේ අප ඇසෙහි අසංවරය කියල කිව්වට අසංවරේ ඇතිවෙල තියනෙ කොහෙද අසංවරය තිවෙලතින සම්පූර්ණම තමන්ගේ සිතේඒ සිත අසංවර වන කල්හි අර ඇහැපැත්ත් සම්පූරණ අසංවරයි කියන සංග්‍රහයට ගහිලතියෙන. එක අරදැ නගරය ගෙවල් දොරවාල්ටික වහලති නගරේ ගවල් දරවල් ව හලතින්ට මේ නගරේ තියන මේ ප්‍රධාන දදුරවාල්ටික අරලද ද ගේෙවල්දරවල් වහල තිබව තමයි දැ ැහැ පත්තේ චක්ක විඥ්‍යානය පැත්තේ මනෝ දහතු සිත පැත්තේ විා න ඥාන දහතු සිත් පැත්තේ මේ කිසිම විදිහකින් මෙතන යෙදන්නේ නැහැ මොනයම් ආකාරයකින්ත් මෙතන මේ කෙස් දෙ නැේක් මේටි කහොමත් වහල දාලා තින ගවල් වගේ තමයි නමුත් යම් කිසි ආකාරයකින් එතන නගරේහිතියන ප්‍රධාන දොරට්ටික අරලදාල මේ නගරය ආනාරක්ෂිත කලා වගේ සිතේ තියෙන ජවන අවස්ථාවන්. කියැන කෙලෙස් සිත් හට ගන්න අවස්ථාවන් ටික නිසා. අර නගරය අනනාරක්ෂිතයි කියෙන සංග්‍රහයට යන වගේ. අ කෙ සිත්තිික නිසා මුළු ඇහැම අසංවරයි කියල කියෙන. අ ඒ විදිහට තමයි ඇසේ අසංවරය කියෙලක කියයන්. එද අපි තේරුම්ගන්න ඕන ඇසාස සංගරයි කෙලක කියන්නේ ඇහැවත් චක්වි්ඥානයවත් ඒවගේ විපාග සන්තතියට අයත්වනේ ඒ චිත්ත පරම්පරාවත් නෙමෙයි, මේ අසංවරේ ගැන කතාවේද අසංවරයි කලයන් අසංවරහි කලක කියන්නේ කර්මවසයෙන් අපි සකස්කරගනු ලබන තැන ඒ පවත්නා සිත් පරම්පරාව තමයි අසංවරහි කලකන්න එතට මෙන්න මේ තැනින් තමයි ඉන්ද්‍රී අසංවරයහි මනන්නට පුලුවන්කමතියෙන් චක්ව ඉන්ද්‍රී අසංවරයි කලකිව්වට අපි ඒ චක්ව ඉන්ද්‍රෙහි අසංවරතාවේ සකස් කරගන්නේ අන්නෝය තැන මේ චකුනාා රූපන් දිස්වා ඇහ යම් කිසි කෙනෙක් යම් රූපයක් දැකලා නිමිත්තක්ගාහි හෝත. නිමිති ගන්නවන අනු නිමිති වසයෙන් ඒ රූපයෙහි හැසිරෙනවන. එතකොට මෙන්න මේ අධිකරණේ නිසාැන යම් අධිකරණයක් නිසාැන යම් ආකාරවන රූපාදී ධර්මයන්ගේ යම් කිසි විිනිශ්චයක් නිසා හිතේ පාපකවුන ලාමක අකුසල ධර්මයන් උපදවන්නට පුළුවන්නං. න්න එබඳ වූ ආකාරයකට කෙනෙක් ඇස පරිහරණය කරන අන්න එතකට කියනය එයා ඇසෙහි අසංවරත්වයට පත් වූ පුද්ගලයෙක් ඉන්ද්‍රීෙහි නොරක්නා ලද ස්භාව ඇති පුද්ගලයක කියලා ඒ පුද්ගලයා හඳුන්නනු ලබනවා අපිට මෙතැති තේරුම් ගන්නට තියෙන දේතමයි අර ඇසෙන් රූපයක් දැකලා ඒ රූපයේ නිමිති අනුනිමිති වසයෙන් ග්‍රහණය කර ගැනීම නිමිති අනුනිමිටි වසයෙන් ග්‍රහණය කර ගැනීම අපි සිද්ධ කරන්නේ අප සිත තුළින්. එකන්නේ දැ ආරම්මන රසය හැමවෙලාවකදිීමම දැනගන්නා බවතමයි වි්ඥානය හිතයෙන ස්භාවේ. දොට දැ යංවේදේති තන් සංජානාති යන් සංජානාති තං විජානාති කලගෙන යමක් විඳිනු ලබනවන විදුනු ලබනදේ පළිබඳව හඳුනවා හඳුනු ලබනදේ පිළිබඳව දැනගන්න. ොට මේ වේදනා සංඥාදී ධර්මයන් පිළිබඳව මේ විජාණන කෘත්ය පවත්වන්නේ. තුොට යම් අරමනක් නිසා ඇතිකරගන්න වේදනාව සැපවේදනාවක් විදිහට මේ සිත විසිම් පෙන්වා දෙනකොට වැරදි ආශ්‍රව කෙලෙස් ධර්මයන් නිසා ඒ විදපුදේට අනුරූපෝම එක හඳුනනකොට ඒ විඳපු හඳනපුදේ තමයි සිතින් දැන ගැනීමට ලක් කරන්නේ. ොර රූපයේ හි සභාවේ තමයි හටගෙන ඉතුරු නැතුව නැතිවෙනකම. හැබැයි රූපයහි ඇති හටගෙන ඉතුරුනැතුව නැතිවෙනකම පෙන්වන්නේ නැතුව. ඒ රූපය සැපෑඇති රූපයක් විදිහට පෙන්වා දෙනු ලබන කල්හි ඒ රූපය සැප සහගත වූවක් කැයි කියලාපි මනසිය සු කරන්නට පටන් ගන්නවා. තැන් ඔබට ඔබේ හිත දිහා හොඳට බැලුවොත් ඔබට පෙන බ දකින්න කැමැති රූපයක් මොකක්ද කියලො සිහිපත් කරල බැලුවොත්, බට නිමිති විදිහට යම තකරන්නට පුළුවන්කම තියන මේ බඳු පැහැසටහ ඇති මෙබදුු මේ හැඩ තලයන් නති මෙබඳු ආකාරවූ රූපයකටය මම කැමති කියල දකින්නට පුළුව ැ ඔබේ කැමැත්ත රූපේට ඒ රූපේ තුළලින් තමයි ඔබට කැමැත්තාව මේ ලක්ෂණ තමයි බට තියෙන දැ ඔබඒ සිහිපත් කරන ඔබ කැමති හැදතල ඔබ කැමති වන සහම් ප හැසටහඒසියල්ලක්මමොකදද අර රූපේහි නමිති අනුනිමිති වසයෙන් ඔබ හැසුරුනොදේ ති බුණොවිා ැ නිම අනුනිමි වියට ගත්තකමනිසා තමයි ඔබට දැසිහිපත් කර ඒදේ අරමුණු කරලා විදින්නට පුළුවන් කමතියන්නේ නවත ඒද සොයාගෙන යන්නේ න්න ඒ නිසාතමයි පුද්ගල සන්තාානයන්තුළ ලෝභය, රාගය දවේශය මේගේ අකුසල විතරක්කයන් වර්ධනය වන්නේ. ඇයි හැම වෙලාවකදිම අර නිමිති අනුනිමිති විදිහට එකතු කරගත්ත බව ඔබ තුළ තියනවා. එ නිමිති අනුනිමිති ඇසරු කරන්නට පටන් ගත්ත හම ඒ දේවල්ල මුලාවට පත්වෙනවා කියන එක සාමාන්‍යය සිද්ධ වන දෙයක් කසබදන මෙතන මේ නිමිති අනුනිමිති නුගන්නවා කියන කොට අප ඇතැම් බෞද්ධ පින්ංහතුන් හිතනවා මේ එඇහෙන් රූප බලල්ල මේ සම්බන්ධය කල්පනා කරන්න ඒගැන ලොකුවට හිතන්න ඇතුව ගණන් නොගැන්න වගේ මට්ටමක් එතකොට වේදනා වශයෙන් හරි සැප දුක් වශයෙන් හිතන්නේ යනෙත් නෑ ගණන් ගන්න නෑ කියනවගේ තැනකින් නොසලකා හැරීමක් කරම මේකද මේ කියන ඉන්ද්‍රසංවරයේ නිමිති නොගැනීම කැන මේකද න ඇතටම මේ යම්කිසි රූපාති නිමිත්ති අනුනිමිති වසයෙන් නොගැනීම කියලා කියන්නේ ඇහැට දැක්කාඒක එතරින් පස්සේ පිළිබඳව හිතන් නැතුව ඉන්නවා කියන එක නෙමෙ ඒත් නිමිති අනු නිමිති වසයෙන් හැසිරෙනකම තමයි දැන් ඉන්ද්‍රී අසංගරත්වය කියලා කියනකොට අපිට ඇතිවෙන්නට පුළුවන් අ අකුසල ධර්ම තුනක් තියෙනවා අකුසල මුල තුනක් නාද ලෝබෙ හැතිවෙන්නට පුළුවන් දේශය ඇතිවෙන්නට පුළුවන් මෝහ ඇතිවෙන්නට පුළුවන් දැන් අපි රාගයක් ඇතිවෙනකොට එතන අපි ලෝබ හැතියෙනවා කියලා හඳුනාගන්න ගේම දේශයක් ඇතිවෙන කොට රහවතියවා කියල හඳුනාගන්නවා. අර අදහස් ඇතිවෙන්නේ මේ නිමිතියන් ඒ කියැන වැඩියත් මේක නොසලකා හැරයාාවම හොඳයි කියනෙ එක කියෙනක් හිතන්න මේ මෝහය අවිද්‍යාව කියන මේ දර්මේ හිතය ලක්ෂණය පිළබඳ තේරුම්ගන්නේ නැතිබ නිසා. එකක ුන් ත රාගෙන් හෝ දේශෂ නිමති ගන්න තන තර සලකක් එතන මතරයි සලකන්න අර ෝහය කියන දේ නිසා ඇතිවන අකුසලේ පැත්ත ගැන. එතනින් සිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව දැක්මක් නැතිකම නිසා තමයි ඒ බදූ අදහසක් කෙනෙකුට ඇතිවන්නට පුළුවන්කම තියන්නේ හැබැයි මෝහය න තිනං අවිද්‍යාව අනුව තමන්ගේ සිත පැවැත්ව ීමත් නිමිති අනුනිමිටි වසයෙන් ග්‍රහණය කර ගැනීමම තමයි ඒක තවතුරටත් ඒ නීවරණ ධර්මයන්ගේ අකුසල ධර්මයන් වර්ධනය වන තත්වයට ඒ නිමිති අනු නිමිටි වසයෙන් ගත්තකමම හේතුවක් වවට පත්ත නො තුොට රා පාග වසයෙන් නොගෙන දේශ්වසයෙන් නොගෙන අපි ඒක යම් පමණකට යටපත් තබනවා කියල කියන්නන්නේ තැන මෝහය කියනද පවතිනවා අර දෙක විතරක් යටපත් කිරීමක් සිද්ධ කල්ලා තියනවා. හැබැයි මේ මෝහේ පවතිනවා කියලා කියන්න ඕනම මොහොත්ක රකුසල ධර්මන්ට එතන ඉඩ තියෙනවා කියන එක. අන්න ඒ නිසා ඒක නෙමෙයි ඉන්ද්‍රය සංවරය කියල කිය. නිමිතියනු නමිති වසයක් නොගැනීම කියලා කියන්නේ මේක තියනවා කියලා දක්කා ඒ ඔස් අපි දැම්මේ හිතන්න තු ඉන්නවා කියන ක එහෙම නෙමේ එකල තියනවා කියලා දැක්කා තිබිලා දැන් ඒ අපි හිතන් නැතු න්නවා කියනක නෙමයි නිමිතියනු නිමිති වසයෙන් නොගන්න කදැන් ඔබ යමක් පිබඳව හිතන් නැත්තන් හිතන් නෑ කියලා හිතන්න තියෙන නිමිටික තමයි නිමටයන් මිති වසෙන් නීමම කියල කියන්න. යමක් පිළිබඳවදැ ඔබ හිතරනවන ම නෑක ගැ හිතයන්න දෙ නෑ මමේ කමතක කරති ඒගැන අපි හිතන්නයන්න අවශ්‍යනෑ කියලා ඔබ ඉතින් යමක් අතහර ව සාවත්වෙන වනම්. විදිහට ඒක හිතන් ඇැතු ඔබය තාවකාික වසාදමන්නට හදන්නේ ගත්ත නිමිතියනු නිමතිටික තමයි දකනකමන්ද අපි දරු ගෙන හිතන්නේ කියල යම් කිසිකන කියනවන ඒ දරුව කියන ම ට නිත වල දරුව කියන ගමතම කට නිිත් වෙලාති හොට තියෙන රූපේ පැත්තේ නිමටි හම්බලතියෙනවා ඔහු මොහ සහතු ේක්ෂාවක මෙතන හැරෙන්න්නට කොච උත්සාහවත් වන ඔහ නිමතියන් නිමති වසගේ ඒ රූපාදී ධර්මයන්හි රවැටිලයිවර. හො ඉන්ද්‍රිය අසංවරය කියන දේට හු පැමිණිල ඉවරයි. එනිසා ඉන්ද්‍රිය අ සංවරය කියල කියන්නේ අර වගේ තැනකින් අපි නොහිට ඉන්නවා වසාධමනවා කියන දෙයක් එහෙම නෙමේ. හො අපි හරියටටම තේරම් ගන්නට ඕන මොකද ඉන්ද්‍රිය අසංවරය කියන්නන්නේ කොන දක ඇතිවුණන කියල. පින්නතු ඉන්ද්‍රිය සංවරය කියල කියන්නේ අර කෙලෙස් සහිත සිතක් ඇතිවෙන තැන තිබුණස්වභාවේ එක අනෙ දැන්න. පිළබඳව විස්තර කරනකොට කියන කොහොමඳද ඉද්‍රී අසංවරය ඇති වෙන්නේ කියන කාරණාව ගැන අටකතාව පැහැදිලි කරනවා ඇහැට රූපයක් ගැටනුවට පස්සේ මේ රූපය පිළිබඳව දැනගන්නට අවර්ජනාදී කෘ්‍යයන් නැති වෙලා විං්ඥාන සිත් හටගෙන මනෝ දහත්තු මන ං්ා චිත්තයන්ගේ පාලවීමක් සිද්ධ වෙලා මේ කිසිීම අවස්ථාවක ඉන්ද්‍රිය සංවරයක් කියලදයක් ෙදෙන් නිත්නෑ සිහියක් ෙදෙන් නිත්නහැ මෙතනට මේ ඉන්ද්‍රී සංවරය කියනදේ අවශ්‍යවන්නේ නැහැ එතකොට මේ කිසිම තැනක අංගරයක් ඇත්තන ති නිසා තමයි සංගවරයක් අවශ්‍යනවන්නේ හැබැයි යම් තැනක තියෙනවා නං ජවන චිත්‍යයන්ගේ හටගැනීම ීමක් තියෙනවාන එකන්න අ රූපය පිළිබඳව වැරදි අදහස නිසා රූපය හොඳයි නර්කයි කියල විනිශ්චය කළ රූපයෙහි ඇලෙන ලෝබ සහගත චිත්තෝත් පාදයන් හටගන්නට පටන්ගත්තන අන්න එක තමයි සිතේ තියෙන අසංවරේ

එතට රාග දවේශ මෝහ කියන්න මේ සියලුම දෙවල් අහුසල විතාර්කයන් හැටේට මේ ජගවන ිත්තෝත්පාදයන්ට හටක නොමන්න මේ එක තම අසංවරේ එකට ඒ අසංවරයට අයි අප යම් කිසි රූපයක් දිහා බල ඒ රූපය ගැන වැඩිදුර නොසිතතා අතහරන්නට සහවත් වනත් ඒද සිතේ තියන අගුත්තත් දවාර බව ඒ විදිහටම තිබෙනවා අන්න හේතුව නිසා තමයි අපි මේ සිත්ත පිළිබඳව නිවැරදිවතේරු අරගෙන ගුප්තත් දවාර භාවය උපදවාගන්නට ත්සාහාවත්විය යුත්තේ. එතකට යම් තැනක අසංවරයේ තියෙනවනං අසංවරය තියෙන තැන තමයි සංවරය උපදවාගන්නට ඕනේ එතුට අසංවරය තිබුණේ මේ ජවන චිත්තෝත්පාදයන් ගේ නං එකැන මේකු සලසාවිත මේ ජවන චිත්තවොත්පාදයන්ගේන අසංවරය තිබුණේ මෙ සීලාදී සංවරය ඇතිකරගත යුතු තැන මොකක්ද මේති අවත්නා ජාවනනාදී චිත්තයන්ගේම තමයි මේ සීලාදී සංවරභාවය ඇතිකරගත යුත්ත එඩෝට ඒ සීලාදී සංවරභාවය ඇතිකරගන්නට මේ ජවන චිත්තොත්පාදයන්හි මේ සංවරය උපදවන්නට නං අපිට හටගත්ත රූපාදී ධර්මයන් පිළිබඳව නිවැරදිව විනිශ්චය කරගන්නට සිද්ධ වෙනවා එක අ රූපය හිතබෙන ස්භාවය පිළිබඳව ට නිවැදදි තේරුගන්නට සිද ව රූපය හට ගත්ත බව රපයේ තුරනැතුව නිරදධව වන භාවය පිළිබඳව අපිට තේරුන් අරගෙන ඒ පැත්තට නිමිති අනු නිමතිවස්සයෙන් අපි බැසගන්නේ නැති දර්ශනයක් අපිට ඇසුරු කරන්නට වෙනවා මේ මේ ඉන්ද්‍රිය සංවරයේ මේ කියන ඉන්ද්‍රී සංවරයේ මේ ශාසනයට පමණක් කණන්්‍ය වන දෙයක් මේ ඉන්ද්‍රී සංවරය මේ ශසනයට ඉතාර කණ්‍ය වූදයක් බාහිර ශාසන තිබෙන බාහිර ශාසන වල සමහරලාට පාන්සිිල්ටික තියෙන්නට පුළුවන්. සිික්ෂා පදවිදිහට වුනුත් යමක් සමාදංගලාා ආරක්ෂා කරන්නට පුළුවක්. වැ මෙබදආකාරයේ ඉන්ද්‍රිය සංවරයක පැනවීමක් ඒ ශාසනවල දකින්නට පුළුවන්කමක් ඇත්තන හැ. වුනුත් තත්්‍යයාාදී ධර්මයන් හි සංවරත්්‍යය උපදෝගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඉන්ද්‍රිය සංවරය කියනදේ මේ ශාසන ඉන්ද්‍රියය සංවරය තමයි සවවිශේෂ. බාහිර කෙනෙක් කතා කළොත් බාහිර ශාසනයක කෙනෙක් කතාකලොත් අර කිව්වගේ රූප නොද කිනවට්ටමකින් ඒවගේ තැන්වලින් තමයි ඔවුන් කතා කරන්න. එවගේම ඔය තියෙන දේවල්වලට තන්හා කරන්න නැතුව ජීවත්තෙන්. දෙෙවල් තියන ලෝකේ දෙවල්ට තන්හා නොකොට ජීවත්තෙන්න්න ඉන්ද්‍රිය සංවරයගෙන ඔවුන් කතා කරන්න පුළුවන් උපරිම සීමාවතන ඒක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය සංවරය කියන දේ. නිවැරදිවම සුරක්ෂාවට ලක්වන තැන අරිහත්ඵලේ දක් මාර්ගෙන් මේ කෙලෙස් ධර්මයන් දුරුවන තැනද. ඒ තැන දක්වාම මේ සීලේ කියන දේ යනවා. ඇයි මේ තියන සංවරය මේ සිතේ හටගන්න සංවරය මේ ජවන චිත්ත උත්පාදයන්හි හටගන්න සංවරයක් වෙනකට ඒකයාගේ ජීවිතයේ බවට පත්වෙලති එන්නට ඕනේ. එම නැතු ඒ සංවරය උපදෝනෝ කියනක ලෙසිෙන් කරන්නට පුොළුවන් දෙයක් නෙ මේ එනිසා එයා හටගත්ත රූපයෙහි නිමිති අනුනිමිති වසයෙන් ගන්න නෑ කියන එක බොහොම ලේසියෙන් අපිට සාක්ෂාත් කරගෙන තියාගන්න පුළුවන් දෙයක් ම නමේ. එනිසා මේක ඉතාම ගැඹුරට යන දෙයක් අද දවසේද ඇහැ සංවර කරගන්නවා කියන තැන. අප ඇ අපි නිමිති අනුනිමිති වසයෙන් ගන්න නොගෙන ඉන්නට උත්සාහවත්වන අනිත්‍ය සංඥාදය භාවිත කිරීම කියන තැන ඉඳළම්ම අර අරිහත් මාර්ගයෙන් සියලු අවිද්‍යාව දුරකරන තැන දක්වාම මේ ඉන්ද්‍රී සංගරය ක්‍රමාණුකූලෝ වර්ධනය වීම සිද්ධ වෙනවා. එනි සා රහතන් වහන්සේට අපෙන සලාහිතර නිරෝධ කර පුත්්තමයන් වහන්සේ කියලා. මේ ඉද්‍රී ධර්මයන්හි නිරෝධය සාක්ෂාත් කර පුත්තමයන් වහන්සේ නමක්. තුොට සලාහිතන නිරෝධය සාක්ෂාත් කරපුන් වහන්සේට මේ රූපාදී ධර්මයන්හි නිමිති අනුනිමිටි වසයෙන් අර්ගෙන, අනු නිමිතිිවල හැසිරෙනවා කියන එක සිද්ධ වෙන්නේ. නැහැ. ට රාගාධී වසයගේ හැසිරීම කියනදේ තකින්නට පුළුවන්කමක් නෑ. ඉන්ද්‍රී සංවරයේ සම්බන්ධයෙන් ඉතාමත්ම ගැඹුරුම විග්‍රහයකට අපි ප්‍රවශ වෙලා හිටියේ. එකන හිතේ යටම තත්ත්වයෙන්. ජීවිතයේ පරමාර්ථම තත්වයෙන් ඉන්ද්‍රී සංවරය කියන්න කොහොමද කියලලා තේරුම් අරගන්නට ඒ විග්‍රහය ඔබට අතිශයිම ප්‍රයෝජනවත්දයක්. ජවන්සිත් මට්ටමින්. ඉන්ද්‍ර සංවරය හෝ අසංවරය කියනෙ එක ක්‍රියාත්මක වෙන්නේ ති මේක අිධර්මයට අනු කූලව ගත්තම නැත අපේ ජීවිතය අතහාර්ථවත්ම තත්ත්වය කතා කළොත් එතන තමයි අපි තේරුම් රගන්නට තියෙන තැන හදාගන්න තියෙන තැන කොහම නමුත් කසපහාමුදුරි සාමාන්‍ය ජීවිතයක් ගත කරන මනුස්සයෙකුට අපේ උපාසක මහත්තයෙ උපාසක අම්ම කෙනෙක් වෙන්න පුළුවන් අපේ තර්ම දරුවෙක් වෙන්න පුළුවන් මේ ජවන් සිත කියන මට්ටම ගෝචරණය එතකොට මේ පරමාර්ථමය මට්ටම ගෝචරණය. ඕනට තේරෙන්නේ මේ ඇහැ කොහොමද සංවර කරගන්නේ. හිතේ විද කෙලෙස් ඇති කරන දේවල් වලින් කොහොම මේ හැංවර කරගන්න. කොහොමද කනසංවර කරගන්න සින්දු අහලා නොයෙක් ආකාර කෙලෙස් හටගන්න දවල් අනුව යනවද කනසංවර කරගන්නවාද. ප්‍රායෝගික ජීවිතය තුළ කෙනකොට තියෙනවා යම් සංවරයක් කොහම ඇතිකර ගන්න කියනන්නේ එක.ල් ජවන් මට්ටම නොවැයට හුණ. හ අප එක විස්තර කරන්න ඇත්තටම අපිට දැම් ප්‍රායෝගික ජීවිතය මේ ආරම්භ කරනකොට අ මොලින්ම අපිගිම මේක දුර කරන තැන එක පාර අපිට ලබාගන්නට පුොළුවන්කමක් ඇත්තනහ. ඉන්ද්‍රී සංවරය ඇතිකර ගැනීම පිළිබඳව බලනකොට අපේ හිත සාමාන්‍යයෙන් හැසිරෙන ස්භාවේ පිළිබඳව අපි තේරුම් අරගෙනඉදීම ඉතාම වැදගත්තෙනවා. සුභානු පස්සිං විහරන්තං ඉන්ද්‍රී සූ අසංවතං බෝජනම්හි පමත් අුම්, කුසසිීතං ීන වීරියන් තංමේ පසහති මාරෝ වාතෝ රුකංග දුබ්බලං කෙලබදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට සුභානු පස්සිං විහරන්තං ඉන්ද්‍රයේ සු අසංවතා. ට මේ සුභානු පස්සී වවාසය කරනවා. ඉන්ද්‍රියන් හි අසංගෘත්තව හැසිරෙනවා. ලොක තියෙන දේවල් පිළිබඳව සුභ සං්ඥාවන් පවත්වන සුභ සංඥාවන් පවත්තනකොට නිරායාසයෙන්ම න්ද්‍රියන්හි අසංගරභාවටහ පත් සුබ සඥාව කියලකිවේ කාමචන්දය උපදින්නට ප්‍රධානම හේතු තමයි සුබ සඥාව ස නිමිත්තයෝනිසෝ මනසිකාරය තුළ තමයි නපන්නාව කාම්චන්දය උපදින්නේ තුපන්නව කාමච්චන්දය දියුණුවට පත් තුට යම්කිසි චිත සතාානයක මේ සුබ සහගත සඥාව එලිය තියෙන දේවල්ම සැපයු ොදයි සාරයි කියලා අපි කල්පනා කරනවා නං අන්න එක තමයි මේ සස්භානු පස්සීව පසේ කිරීම අනු පස්සති කේ කින්නේ මේ නැව නැවත පුන පුනා බලනාව කියනගෙන ශයමසරන ශවාද අනුව දකිමින් වාසය කරනවා පුන පුුණා ආශ්වාදය අනුව දකිමින් වවාසය කරන ොට සුභානු පස්සනාව කියලකි කියන්නේ නැවත නැවතත් සිතට පුරදු කරනවා නැවත නැවතත් සිතට පෙන්වා දෙෙනවා සුභය අනුව දකිනට මේ රූපය ලස්සනයි රූපය හරිපිය කරුයි. එට එතන තියන අසුභ සහගත ස්භාවේ සම්පූර්ණෙම වසා දමලා දැන් අපි ගත්තුොත් මනුස්සරූපයක තියන ලස්සන පියකරු ස්භාවේ පිළිබඳව කෙනෙක් විදි නො එක තමයි සුභානු පස්සීවවාසය කිරීම. එට හු අසා දමා තිබන අතාාර්ථය තමයි මේ සමින් ඇතුළත තියන ඇත්තකතාව. එතොට මේ සිවිය ඉතාම සියම් සිවියක් හරිත් මේ ඇගලි තුොඩු දෙකට ගන්න පුළුවන් තරම් සවියයක් මේ ශරීරෙන් අයිංකලොත් එහෙම අ ලේ සැරවාදිය වැෑහෙන දෙයක් බවට මේකායිය පත්වනවා ඉතින් ඒසිවිය නිසා අපිට මේක වැහිල තියෙන නිසා අපි සුභ ස්ඥාවෙන් මේ අසුබේ තුළ අද හැසිරෙනවා අර සුචි පුරවපු එිය කැටයන්දාපු කලයක්ක් වෙන මුත් ඇතුළ අන්සුචි පිරිරලති අන්න ඒවගේ මේ රූපයෙහි ස්භාවේ තමයි අුභස්භාව අසභ රූපය පිළිබඳව තමයි අපි සුභ සංඥීවවාසය කර. තුොඩ මෙයුදිට සුභ වසයෙන් රූපය පිළිබඳව දකින කෙනාට ඉන්ද්‍රයේ සු අසවතන් කියලා කියන ඉද්‍රියන්හි අසංවර භාවයක් තියෙනවා. ලොකේ වටිනවා කෙලා යම අම්වස්තුූන් පෙන්වා දෙනකොට ලසනයි කියලා රූප පෙන්නල දෙනකොට. ඔහුගේ ඉන්ද්‍රිය, අර වටිනාදේහි අධිමුච්චති කල ෙන ඇලනවා වටිනාදේහි ඇලෙනෝ ලස්සනයි කියල හිතනකොට ලස්සනයි කියන දේ පිළිබඳව ඔබේ සිත ඇලීමකට ලක්වෙනවා අනේ තම ඉන්ද්‍රී අසංවරය ඔබට දැනෙන විදිහට ඉන්ද්‍රී අසංවරය අරමට්ට මේ චිත්ත පරම්පරාවල තමයි ඉද්‍ර අසංවරය කියන දේ පවතින් හැයි ඔබට දැනෙන දේ තමයි අර විදිහට බට තේරුම් ගන්න පුලුවන්කම යෙන දේ තමයි යම් කිසි දෙයක්කෝ ොදයි කියලා හිතන කොට ලස්සනයි කියලා ඔබ හිතන්න හිතන්න ඒදේ පැත්තට ඔබ නවත නවතනැබරුවක වටිනවා කියල ඔබ හිතන්න හිතන්න ඒදේ පිළිබඳව ඔබේ හිත නැවත නැවත ඇලිීමට ලක්වෙන්න පටන්ගන්න මෙන්න මේක තමයි ඒ ඉන්ද්‍රී හිතයන අසංවරත්වය කියල කියන්නේ ඉන්ද්‍රයේ ස අංතන් කියෙලකිව ඉද්‍රයේ හි සංගෘත බවක්න ඉද්‍රී හල දාලනෑ ඉන්ද්‍රීිය ටි යර් දාලතියන්නේ අර ලෝබට රාගයට ඇවිල්ල තමන්ඟ පැරගෙන යන්න පුළුවන්කමතියනවා දේශේයටඇවිල්ල මඟ පැරගෙන යන්න පුළුවන් කකමතියෙනවා. ඇයි ඔබ හැම වෙලාවකදිම සිතේ ඇති වෙන ඒ ධර්මයෝ දකින්නන්නේ බාහිර රූපය තුළ තියෙනවා කියලා එතකොට එලිය තියනද පිබඳවතමයියේ නිමි විදිහට බැසිරෙන්න්න පුරදු වෙලා යෙන ඔබට ලෝකය තුළ වටිනකං නොවටිනකං හම්බ වෙනකොට අන්න එබඳු මනසක් තියෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රියහි අසංගුරත භාවයක් තිබෙනවා. එතකොට බෝජනම් ිචමත්තනු අපිට ඉදිරිීයට කතාකරන්නට පුළුවන්කමතිවා බෝජනය පමණ දන්න බව කියන එක. මේ හීන වීර්තියන කුසිටට පුද්ගලයා තන්නේ පසහති මාරු. ඒනම් මේ මාරය විසින් පෙරල දානෝ කොහොමද වාතෝ රුක්කං දු්බලං. අරියට දුර්ුවල මුොල් ඇති දුර්ුවල ගහක් ම හුළගක් විසින් පෙරල දානව වගේ. මාරය කිසි පහසුවක් නැතිව අර පුද්ගලාව. පෙල්ලාදානවන තිනත් තම වසගේට ගන්න එතකොට මාරයගේ වශයට අහුවෙන කියලා කියන්නේ හැම මොහොතකදම රූපාදී ධර්මයන්හි ඉන්ද්‍රියන්හි අසංවර්තාවේ ඇතිවවාසය කිරීම නිසා සිද්ධ වන දෙයක් එනම් අපි ඉන්ද්‍රයේ සංවරය ඇතිකර ගන්නවා නං ඉන්ද්‍රී සංවරය අපි ඇතිකර ගන්නට ඕන කොතරින්ද ඉන්ද්‍රයේ සංවරය ඇතිකර ගන්නට පටගන්නට ඕන පෙන්න්නත්වනනි අද ඔබට දැන මට්ටමයිද දැ අපි වෙ ස්භනු පස්සිං හිහරන්තං කියරන. පුළුවන්නක් අසුභානු පස්සිං නිිහරන්තක්. ඉන්ද්‍රයේ සු සුසං තංකින තැන්ට පත්තෙන් අස්ුභානු පස්සීව වාසය කරන්නට පුළුවන්නක්. ඒකන්නේ රූපාදී මේ ධර්මයන්ගේ සුභ සඥාව තියෙන තැනක ඔබ අසුභානු පස්සීවවාසය කරනවා. ඔබට යමක් ලස්සනයි පියකරුයි කියලලා හිතිිලා ඔබ රාගය ඇතිකරගෙන රාගෙන් ඇලෙන තැනක, ඔබ ඔබට පේනදට ඔබබෙන් යම් පමණකට නුවන පවත්වන්නට උත්සාාවත්වෙනවා. අ ඇගිලිත් තුඩු දෙකක් අතරට ගන්න පුළුවන් කෙලකි අර සිවිය අයිංකරල ඔබට නුවනින් දකින්න පුළුවන්නම් මේ කයේස්භාවය මේ ලේසරව වැගිරෙන උඩ හම සිවිය ගියාට පස්යර ලේපාට වෙලා මේ කයෙහි ස්භාවේ පිළිබඳ ඔබ දන්නවඕන. එතකට අන්නේස්භාවය ආදේශකරගෙන, මේ වැස්ම පොඩක් ලෝබට සිහම් බලන්න පුළුවන්න නුවනින් බලන්න පුළුවන්න්නං ඔබට පේනවා මේ රූපයම අසුභ ස්වභාවෙන් යුක්තයි කියලා එතට කෙනෙකුට හින්න පුළන් ඒත් නිමිති විදිහට ගන්නකමන නේද කරන්න කියෙල. එට වයේේත් නිමිතක් තමයි හැබැයි ඒක අ සුභ සහගත නිමිත්තක් ඒක වඌූ පරිදි නිිමිතක් පවත්නා නිමිත්තක්ගේ දු අසුභ ස්වභාවේ නිසාම තමයිඒ බඳු ස්භාවයක් ගන්නට සුදුසු එක බලාපොරොත්තුවෙන්නමකන්ද ඒෙන් බලාපුොරොත්තු වෙන්නේ අ බොරුවෙන් හදලදීපු වැරදි සංඥාව දුර කිරීම තමයි මේ අථහාර්ථ සඥාවේ බලාපොරොත්තුවෙන් අසුබෑ වැඩීමේ බලාපොරොත්වෙන් නේදේ එයටඋට අර සුබයි කියල ගත්ත වැරදි නිමිත්තක් තිබුණ නං ඒ වැරදි නිමිත්ත මේ අසුභ නිමිත්ත නිසා දුරුවෙනවා අසුභ නිමිත්ත නිසාර සුභ සහගත නිමිත්ත දුරුවෙන. ඒත් රූපෙහි ගත්ත නිමිත්තක් නේද කියලා අපි කලින් කතාකරපු දර්ශනයට අනුව කෙනෙකුට හිතන්න කෙනෙකුට තර්ක කරන්න පුොළුව ඒ නිමිතිය අන නිමිටි වස්සයෙන් ගැනීමක් නේදක තු මේ අනුපූර් වසේ මේ ප්‍රතිපදාව දියුණු කරන්න එකන්ඩ කෙස් ලෝම් නියය ද සම්මස් නහර වසයෙන් බලන්න කිව කියලා දැන් කෙස් කියල ධර්මයක් ලෝකයේ තුළ නෑන ඇ පෙහන්නේ වර්ණ සතහම් මාත්‍ර කඒක කෙස් කියන්න පුළුවන්කමක් නෑ අතට ඇල්ලුවෝ පටවිදාතු ලැබෙන පටවිදහතු කෙස් කියල කියන්න පුළුවන්කමකුත් නෑ එතකොට මේ විදිහට අපි හිතන්නට ගියොත්හෙම මේක ආරම්ම කල්ල දියුණු කරගෙනයන්න තැනක් නෑනමුත් අනු පූර් වසයෙන් යනවා මේක දියුණ කරගෙන සෙල්ලම පුද්ගලයකින්නා කියන තැනක දෙතිස්කුණ ගොට්ටාසයක් දකින්න පුරතුවෙනවා දෙතිස්කුණම ගොට්ටසේ දකින තැනක ඊට පස්ස මේ පටවි දහත්තු අනුගේ පපු කොටස් මෙච්චරයි ෝත ජවාය දහත්තුවන්ගේ ගොටස් මෙච්රයි කියලා අරස් දහතු සබභ මාත්‍රයන්ට හිත තියල ට පසේ හිත දහතුන්ගේ පැත්තෙන් බල පුරතුවේ බස සතරමහදතු විදිහට අපි ල පුරතු වෙච්චි තැක මේ සත්්‍ය පුදගල ත්ම සංඥාව ඇතිවන්නම කොො විදිහයටද මේ රූපය ඇතිකල් මේ නාම ධර්මතාටික ඇතිකල් හි හටගත්ත ධර්මයක්ය කියලා අපි නාම රූප ධර්මයන්ගේ පරිච්චයක් පිළිබඳ අපි කතා කරවා එතුොටදැ මේකම මේ අනුපූර් වසයගේ පුද ගමනක් මුලින්මඉසල්ල මාරකටගිය ෑ අන්න ඒ වගේ තමයි මේ සුබ සඥාව දුරකරගන්නට ඕන නිෙසා සුබ සඥාව ව සුභ නිමිත්ත වඩනවා එකත් නිමි තක් තමයි කට මේ අුභ නිමිත වැඩීම තුළ අරු සුභ සංඥා විවත් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. දැන් අන්න ඒ විදිහට අපි ඉන්ද්‍රියන්හි ගුප්තත්දවාරීව හැසිරෙන්න්නට මූලික වසේ මොස්සසාහවත්්‍යයෙනවා කෙනකුට දවේශය වැඩිවෙන්නට කුල්ලා. එදට තරහවසයෙන් හැසිරෙන එකන් එක තින්ද්‍රියයේ සු අගුත්තත් දවාාරය එක ඉන්ද්‍රියන් හි නොවැසූ දොර ඇති බවත්තම ඒත්. එන අපිට ඒවෙලාවට, අපි මෛත්‍රීසාගත සිතුවිලිවලින් අපේ සිත ආවරණය කරගන්න. එයටට අරකෙන් හානි පැමිණෙන් නැතිවෙන්න මෛත්‍රසාගත සිතුලිවලින් අපි සිත වහනෝ ඒක තමයි ගුප්තත් දවාරී භවය කියළ කියැනැ අප ඉද්‍රී ධර්මයන්නේ අකුසල්ලෙන් නැතිවෙන්න හිතා ආරක්ෂා කරනකම. එන අද ඔබේමටමට ඔබට ආරම්භක අවස්ථාවක් විදිහයට කරන්න පුළුවන්කම තියෙන්නේ අර සිතට ඇතිවෙන රාග ලෝබ දේශ මෝහ කියන මේ අකුසල විතර්කයන් හඳුනාගෙන ඊට ප්‍රතිපක්ෂවන ධර්මයන් ඇසුරු කරන්නට පටන්ගන්නට ඕනේ අන්න ඒ තුළ තමයි අපිට පටන්ගන්නට වෙන්නේ ඉන්ද්‍රියන්හි වැසූ දොරඇති පුද්ගලයෙක් බවට පත්වීමෙහි ආරම්භක අවස්ථාව මේ ඉන්ද්‍රී අසංවරේ සහ ඉන්ද්‍රී සංවරය පිළිබඳව කතාරන කොට හරි පපුර ැක්තියෙනවා ැරුත්තරන් වහන්සේදේශ කරන දවක් භික්‍ෂූන් වහන්ේ නමක් ැරවුත්තරන් වහසේ ඟට ිලි කියනවා අන්න ැියොත්තරන් වහසේගේ ශිෂ්‍යයක් සිවුරු වැර ගයා කියලා. පින්ගතට මේ වෙලාේ සැරියොත් හාමුදුරදු අධාරනවා ඒ එහෙමම තමයි යම් කිසි කෙනෙක් ඉන්ද්‍රීයසංවරනං බොහෝජන එහි පමණදන් නැත්තං නිදිවැරීමෙහි යෙදෙන් නැත්තං. එබඳු කෙනෙක් පිරිපුන් පිරිසිුදු බ්‍රහ්ම චර්යාව කපුරනවා කියන එක විද්‍යාමාන වෙන්නහැ කියලා. ඉති මේකෙම අපිට තේරුම්හරගඩ පුළුවන් පිරිපුන් ර්‍රහ්මචර්යාව කියන කොතනද අන්න එතන ඉද්‍රයංවරය කියන එක අනිවාර්යම ලක්ෂණය ඉන්ද්‍රී සංවරයත් බෝජනය පමණදන්න බැවත් නිදිවරීමෙහි යෙදෙන ව කියනෙක්ත් ජාගරියාන යෝගය කියන එක තින් අපිට මේ එකක් එකක් සම්බන්ධයෙන් දීර්ගව කතා කරන්නට තියනවා කස පහඳුරනම ඉන්ද්‍රී සංවරය ගැන හරි අපූරු ැක් ලෝතුරු බුදුරජාණන් වහන්සේ වදාරනවානේ අ ඇහෙන් රූපයක් බලලා නිමිති වශයෙන් අනුකුඩා නිමිති වශයෙන් ගන්නවට වඩා හොඳයි ගිනි ගත්ත හලකින් නැහැ අතුල්ල ගන්න එක කියන එතකොට මේ තරන් ගැඹුරු තැනකින් තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඒ තරම්ම භයනක කාරණවක් නිසා ඉන්ද්‍රිය සංවරය කියන දේ තාම භයානක දෙයක් යම් කිසි කෙනෙක් බුදුරජන් වහන්ේ දේශනා කරන්නේ දැන්න ඒ සත්‍රය මේ ඇස අසංවර කර ගැනීම තුළින් එයා යම් කිසි විදදිහකින් කෙනෙක් ඇහැට රත්්‍රච අකඩයක් කරගෙන තියාගත්වොත් එහෙම ඒ හේතුවෙන් යා මේ ජීවිතය දුක්විදි. ඒ එයාට ඒක සසර දුක් විඳින්න පවතින දෙයක්න මෙයාට එක මේ ජීවිතය දුක පිනිිස පවතෙන්දයක්. හැබැයි යම්විදෙකින්යා රූපයන්දදිහා බල ප්‍රිය මිති විදිහට අරගෙන නිමතියන් නිමති විදිහයටට අරගෙන රූපේහි රාගාධදිවසයෙන් හැසිරේීම. එයාට අනන්ත සසරක දුක්විඳින්න හේතුවෙන දෙයක් සමහරලාට එයාට ඇස්ස හිමි වීමේ දුක හේතුව නිසාවිඳන්න වෙයි අනන්ත ප්‍රමාණ කාලයක් ඒ නිසා ඒ එච්චර භානකයි කියල් එකන් දේශනා කළේ මේ ඇැ නැති කරගන්න කියන එක ගැ නෙමේ මේ භානකකම පිළිබඳව භාගතුහසේ විවරණය කළින්. ොට හිතන්න ඉන්ද්‍රිය අංවරය කියනද අපි වැඩි සැලකිල්ලක් නොදැක්කවට. මොන තරං භයානක දෙයක්ද මේ ඉන්ද්‍රිය සංගවරය කියලා කියන්නේ කිය ඒවගේ මකස්ු පහදන බදුරජාන්ස වදාාරනවනේ යම් ඉන්ද්‍රියකින් රූපයක් දිහා බලලා නිමිති වශයෙන් අනුන් නිමිති වශයෙන් නරගෙන එහි බැඳීමෙන් වාසය කරනවානම් තෘෂ්ණාවෙන් වාසය කරනවානම් ඒ මොහොතේ කළුරිය කොත් එෙ උප දින්නන්නේ එක තිරිසන් යෝ නියයේ එෙමනැත්තං දුගතිය ියගතී කියලා. එතුට දැන් ඒ එච්චර භයානක දෙයක්තමයි මේ ඉන්ද්‍රී අංවරත්තය කිය එක සත්ත්වයා දුකට පමුණුවන්න ලෝබ දවිශ්‍ය මෝහ ඇති කරන්නටම උපකාරී වෙන බොහ භයානක දෙයක්තම ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ. අන්නනි සාමයි. මේ ප්‍රතිපදාවෙහි ඉන්ද්‍රිය සංගරයට ප්‍රධාන තැනක් කිමි වෙන්නේ. මොකද මේ සියලු දුක් කෙලවර කිරීම සංසාර ප්‍රෞෘ්තිය නැති කිරීම කියනදේ කරන්නට සහවත්වන කෙනෙකුට ඉන්ද්‍රී සංගවරේ තමයි මහෝපකාරීම දේබවට පත්තන්නේ. ඇතරමකෝ සමස්ත ප්‍රතිපදාවම ඉන්ද්‍රී සංවරයේ තමයි ගළු සමස්ත ප්‍රතිපදාවම කැටි කරලා දක්වන්න පුළුවන් ඉන්ද්‍රීංවරේයට අපි ලෝක අසු කරන්නම ඉන්ද්‍රී ධර්තාටිකෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් හිතිබෙන යම්ම සංවරයක් නිසා තමයි ලෝකේ ආශ්වාදාානු පස්ව හැසිරරිල්ල අපි ඉටන් රූපෝ යන්නන්නේ එන අපි කළයුත්තේ ඉන්ද්‍රිය සංගවරය ඇතිකර ගැනීම. එනිසා මළලු සමස්ත මේ ප්‍රතිපදාව තුළම මාර්ගය තුළම අපි කරන්නේ ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්නටත් සහවත්වනයකම තමයි ඉන්ද්‍රිය සංගරරනවා කියෙන. එනිසා මුළු මුළු ධර්මයම නතින මුළු හැමදේම ද්‍ර සංවරය පිනිසායි කියලා කියන්නට බළල ඒ තරං වටි දෙයක්ටමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන මේ වචනය ඇතුළේ සංග්‍රහවනදී එනිසා මෙක තාම වැදගත් එතකොටඒ ඉන්ද්‍රිය සංගරය කියනදේ ඒ විදිහට මේ ශාස්සනයති නිතාම වැදගත්ම දෙයක්. දැ කසපාගරුණනේ ඉන්ද්‍රය සංවරය ඒ තරං වැදගත් වනත් ඉන්ද්‍රී අසංවරය කියන කොයි තරං අනර්ත්ථකාරී විපාකගෙන දෙන්නක් වුවත් තැමේ සාමාන්‍ය ජනජීවිතගත්තම නස්සය ජීවත්යෙන්නේ හෙන් රූප බලමින් කනෙන් සද්දහමින් සතුටුවමින් පස්කම් සුවයන් බුක්තිවිඳමින් යන ජීතයක් තියෙන්. ඇ එතකොට සාමාන්‍ය බෞද්ධ ජීවිතය කියන තැනින් අපි කතාකළුත් තරුණ තරුණියන් ඉන්න තැන උපාසක උපාසිකාවන් ඉන්න තනින් අපි කතාා කළුත්. ඔවුන් මේ තරම් ඉන්ද්‍රිය සංවරයක් කොහොමද කරගෙනය නෙ මේ කොහොදහම ිහි ජීවිතක ීත්වය. ඇතරම් අපඒක තේරුම් ගන්නට ඕන සමස් මම එකයිකිවේ අප සමස්ත ප්‍රතිපදාවම... ඉන්ද්‍රී සංවරයායි කියන ේට ගුණු කරලා දක්වන්නට ඔන්න පුුවන්කම තියෙනවා කියල්. තොට මේශාසනයේ මෝලිකම අධිතාලම තියෙන කෙන. එකත් මෝලිකවුණ ප්‍රවේශය ලබාගන්න කෙනත් ඉන්ද්‍රී සංවරය කියන තැනින් පටන්ගන්නවා. සො බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, භක්ෂන් වහන්සේට භික්ෂණන් වහන්සේලාට සාමනේර සාමනේරීන්ට වගේ අනගාරික උපාසක උපාසිකාාවට විතරක්න මේ කාමභෝගී උපාසක උපාසිකාවන්ට ප්‍රतिඵල ලබන්නට පුළුවන් ශාසනයක් කියලා. වා නාරන් වහන්සේට පවා මේ කාමරාගාදී මේ සංයෝජනයන් අප්‍රහිීනයි. එතකොට දැන් වහන්සය අපයගාමී බවෙන් මිදිලා. හැබේහන්සට, මරාදී සංයෝජන ධර්මතා ටික තාම තියනවායි කන්නේ ්‍රාගේ උපදින්න කියන කනල් හදාගජ ගේහිජීවිතයකන්න පුළුවන් කම තියනවා ට දැන් අප ඉන්ද්‍රිය සංගරයක වහම ඉන්ද්‍රී සංගරයෙහි තියෙන උපරිමස් පරිමස්ථත්ය පිළිබඳව අපි කතා කරනවා ඒ උපරිමස්ය පිළිබඳව කතා කරනකොට අපි නොසිතය යුතුයි මේ ඒ තමයි ආරම් භේ කිය ම ඉද්‍රයංගවරයේ තුළයි යම්කිිගන ගේෙල්ල අවසාන වස්සයෙන් එහි මස්ටකක් ප්‍රාප්්‍ර භාවේතම යි. හැයි ඉන්ද්‍රී සංගරය කියන එකෙත් ඒ ඒ සීමාවන් කතා කරන්න තිනේ නිසා අපි සාමාන්‍ය කාමභෝගී ගිහිජීවිතයක් ගත කරන කෙනෙකොට ඒ සමාජයේ අපි ඉන්ද්‍රී සංගරය ගැන කතා කරනකොට අපි ඒ ඉන්ද්‍රයේ සංවරයේ කතා කරන්නට ඕනේ නැතිනම් ඔබ ඉන්ද්‍රී සංගරයේ ඇති කරගන්නට ඕනේ අර කියන උතුොරි මස්තහලේදේක පාර ලබාගන්න තැනින් වැයම් කිරීම නෙමි. පුළුවන් හොඳ ලේසිනෑ. ඒක කරන්න පුළුවන්න වඩා හොඳයි එක තමයික් කල යුතුමදේ හැබයිඒ කරනවා කියන එක ප්‍රයෝගිකව ලේසි නැහැ. කරන්න ලේසියම් පුළුවන්ක මක් ඇත්තෙන. ඉතාමත් තීක්ෂණ ප්‍රඥාවක්තින කෙනකුට හාවබෝධ කිරීමහි තෙන්ට පත්වන්න පුළුවන් නිෙසක. සාමාන්‍යයෙන් නොවැඩු ඉන්ද්‍රියී තියෙන කෙනකොට එ පත්වෙනවා කියන එක කරන්න පුළුවන්කමක් නෑ. එහේතු නිසා අපි සාමාන්‍ය ජීවිතය තුළ ඉදිදරාජීතය තු ල අපි කොහොමද ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියන එක ගැන අපි තේරුම්ගන්නට අවශ්‍යයි. මෙතන මේ හාරණාව තේරුම් ගන්න කොට මුල ඉදළම කතාග එක හැන මුල් මට්ටම ඉදලම ඔබට ඉද්‍රිය සංවර කරගන්න කොහොමද කියලා කිව්වත් ඔබේ හිත මූලික වසේම දුරුවලයි අකුසලයට ප්‍රතිවිරුද්ධ නැගීසිරේ නිසා ඔබේ ජීවිතය තුළ ඔබ හඳුනාගත යුතුවයි පරිවර්ජනය කළ යුතු දේවල් මොනවාද කියක ඔබ පරිවර්ජනය කළ යුතු දෙවල් එකැන අත් හැරිය යුතු ේවල් මොවාද කියනෙ ඔබ තේරුන්ගත යුතුයි ප්‍රමාණය ඉක්මවා යන මට්ටම කෙලෙස් සහිතව හැසිරෙන්න්නට පුළුවන් තැන්තියනවා එකන්නේ දැන් සාමාන්‍ය ලෝබ නෙමේ විෂම ලෝබය කියනද ඇතිවෙන කොට විශම ලබ අනුව හැරෙන්න්නට පුළුවන් වට පිටාවල් අපි ඒ එක පරිවර්ජනය කළ යුතුවස්ථාවන් හැට අපිට ටේරෝම් ගන්න පුළුවන්. එතුවට දැන් ගෘහ ජීවිතයක ජීවත්තෙන කෙනෙකුට තිනෙදා එයාට විය පැහදන් කරන්න දේවල්ලෝනෑම් සහරලාට පවුල් ජීවිතයක් ගහත කරන්නට ඕන මේ විදිහට ඔුන්ට ජීවත්තන අවශ්‍යතා විදිහෙට ඔවන් පේන දේවල් තියනවා. අනගාරික ජීවිතයකට ප්‍රවේශෙන්න්න උන්න පුළුවන්ක මක්නෑ. එදට ඒවගේ තැනත්ෙ ඉද්‍රිය සංගරයගෙන හිතන කොට, එයාට පුලුවන් කම තියනෙනවා ඒයාගේ මට්ටමින් ඉන්ද්‍රී සංවරයේ කොහොම ැතිකරගන්න කියන එක ගැන බලන්න ැ යාගේ සිත හැම වෙලාවකදිම දේශයන යන යටට පුළුවන් දේශයනු යන්නතිවෙන් යාගේ හිත හදාගන්න උස්සාහවත්වෙන පුළුවන් කම තියෙනවා. ඒවගේම එයාගේ හිත අන්සතු වස්තුූ පිළිබඳව ත හාාව ගෙනමෙත් දෙෙන මට්මට යනවනං ඒ මට්ටම හිත නොයන විදිහට එයාට තමන්ගේ හිත රැකගන්න පුුවන් කම තියනවා. ඒවගේම තමන්ගේ විවාහපත් බිරිඳ හෝ ස්වාමිය හෝ පිළිබඳව ඇතිකරගන්න ඇතිවෙන කැමැත්තට වඩා අයහාගිහිල්ලා. අනිකුත් ස්ත්‍රීපුරෂයන් පිළිබඳව කමැත්ත ඇති වෙලා රාගේ ඇතිකරගෙන ඒ පැත්තට යනවනං. අන්න ඒ මනස්සෝබට නැති කරගන්නට පුළුවන් කම තියනවා. එතකොට ඔබට බොරුකේීම රහමෙරපානයෙන් කිරමීම ඒගේ මට්ටම්වලින් ඇතිවෙන අකුසල් ධර්මයන් ඔබට නැතිකරගන්නට ඒ ඉන්ද්‍රියම් පිනවන්නට ඒ පත්තෙන් උසාහවත්වී ඔබට නැතිකරගන්නට පහසුවෙන් පුලුවන්කමති නමයි තමයි ඉන්ද්‍රිය සංවරේ හිතයන මෝලික අඩිතාලම නැතින මෝලිකම පදන මෝලිකම අවස්ථාව. ද මේකසපාන හරින අර ගොවයෙක් මහා වනනාන්තරයක් සිින්ද එකපල උදල්ලාාරගෙනගේ උදුරගාණයන්න ෑන ඉසල්ල කැත්තෙෙන් පොවෙන් අ ලොක ගස්ටිකයිං කරගන්න. ට පසෙ පොඩිගස්ටිකයින්ගන අන්මට තනකොල ටි කපල උදුළු ලදාානවා. අන්න ඒගේ කමයක් මේට. ඒවගේ ක්‍රමයක් එතවට අපි තේරුම්ගන්නට ඕනේ කායිකවාචසික වසයෙන්. අපේ තියෙන මානසික සංවරයක් ඉන්ද්‍රියන් පිළිබඳව නැතිකම නිසා අපි මේ අනිත් වස්තුූන් ලබාගන්නට ලෝක තුළ තියෙන දේවල්වල ලෝබදේශ වසයෙන් හැසිරෙන්න්නට උත්සාහවත්්‍යෙනවන අන්න බඳ මාට්ටම දුරුවන්න බිසෙල්ල වාසේකර. දැන් ඔබට පන්සිල් පද පහරියට රැකගන්න ඕනං ඒකටත් ඔබට ඉන්ද්‍ර සංවරයක්තින්නට නේ මට්ටම.දැන් දකින දකින කාතාව පිබඳව රාග්‍යයක්ත් ඇතිවෙන පුද්ගලයෙකොට කාමේ වරදවා හැසිරන්නතු ඉන්නවා කියනක කරන්නක ලේසි දෙයක් නෙමේ. නමුත් ඔබට බලුවන්නන් ඒ පවත්වන රාගසිත වෙනස් කරගන්න උත්සාහවත්වෙන්න. එතවට දැ ඔබෝ සහවත් එන්න මේ හිතට රාග සිතක්වත් ඇතිවෙන්න්නතු ඉන්න නෙම ඔහු සහත් එන්නේ ඔහුගේ සිතග හිල්ලාර ප්‍රමාණික්මවා හිල් ඇතිවෙන් රාදී සිතුවිල් තරගන්න තැන්ට පත් කරගන්න. එකන් කියෙන් රාගේ හොඳයි කියනක නෙම හැයි ඔබට යංවරයක් තියන්න ඕෝනද. අන්න ඒ අවශ්‍ය සංවරය ඇතිකරගන්නට තමයි ඔබේ උත්සාහ එකක දෙතන තමයි ඉද්‍රී සංගරේතියන්නේ. ඔබට ඔබේ ෙදරතතියන ස්තුූන් පිබඳව කැත්ක් තියන පුළන් එව රැගන්න ඒවලින් ඔබට ගන්න පුළන් ප්‍රෝජණයගන කැත් තයන පුල ඒකගැන නෙමේ දැන් කතා කරන්න. ඔබට හිතනවනම් අන්සතු වස්තුූ පිළිබඳව කැමැත්තක් ඇතිවෙනවනක් ඒදේ ඔබට ලබාගැනීමට ආසාාවක් ඇතිව වෙනන ඔබ අන්න එතනින් හිත රැක ගන්නටවන්. අන්න එතනින් තමයි ඔබ මේ ඉන්ද්‍රිය සංවරයේ කියනදේ මෝලික වසේම ආරම්භ කරන තැන. ඒ ඒ ඉන්ද්‍රිය සංවරයේ තමයි ප්‍රාතිමෝක්ෂ සංගර සීලේයට පදනම සකස් කල්ල දෙන්න. තම් පංච සීලය කියන දේ ආරක්‍ෂාකරගන්නට අවශ්‍ය පදනම හදල දෙන්නේ අර ගත්ත. පන්නරේ තිනම් ඒ ලබාගත්ත සිතේ ඇතිකරගත්ත සංවරේතම ඒකට අවශ්‍ය පදනම සලසාධන්නේ. සට දැන් අපි අදදවසේදි විශේෂයම දකිනවා අපේ තරුණ සමාජය දිහාපි බැලුවත් තරුණ තරන්න යන් තාම බොහොම ප්‍රමාණය ඉක්මවා යන විදිහට මේ ලෞකික දේවල්වලට නැඹුරු වෙලා යන ආකාරය අපි දකිනවා. ඇතැ වෙලාට ඒක මේ යම් උමත්තක ස්වරූපයක් ගන්න සභාවයක් තියනවා. එක අ අර ප්‍රමාණය ඉක්මවා ඉන්ද්‍රිය සංගරයට පත්වීමක් තරා උමුතු බවක්තමයි. අන්න එබඳු සභාාවයි මේ ලෞකික දේවල් පසු පස්සේ හම්භාගෙන යන ආකාරයන් අපි දකිනොවා. එක අන්නන්නේ සමහර වෙලාවට වීඩියෝ ක්‍රීඩාාවන්නට පුළුවන් ඊට පස්සේ මෑතක එක තරුණ පිරිසක් නැතින තරණ දරුවෝ වගේයක් අපට පැහැදිලි කරාම සංගීත කණ්ඩායම් පිළිබඳව තියන දේම එක මේ. උමතුහක් මට්ටමට යන මටමට ඇතැම් ළමයින්ගේ සිත්තලට බලපාල තියෙන දේ පිළිබඳව කතා කලා මේ විදේශය සංගීත කණ්ඩාහැම් පිළිබඳව මෙයායගේ හිතේ තියෙන කැමැත්ත. ොට මේ ඒදේ අත්්‍යනය කල බලනකොට අපිට දකින්න පුළුව මේ තරුණ පිරිසඇත්තටම කොහෙද සමහරලාවට තමන්ගේ හිතාරගෙනගේ ඉල්ල අතරමං කරගෙන තියෙන කියන. මේ ලෝකර ලෝකෙ පයගහල ජීවත්වෙන තැන ඉන්නේ නැතිවෙන්න. එයාගේ මනස නිම්මර හීනලෝක ජීවත්වෙන ැනට අරගෙනගේ හිල්ලතේෙනවා. එනිසා අන්න එබන්ඳු තමන්ගේ හිතේ තියෙන එබන්ඳ විකෘති මානසික මට්ටමක් දුකරගන්න පුළුවන් වෙන්නේ ඒතැන්වල සංවරයේ පිළිබඳව යම්කිස් කෙනෙක් තමන්ගේ හිතපැත්තෙන් අද අද ආවර්ජනා කල සංවරයේ උබදෝගන්න උසාාවවත් වනොත් ඒක තමයි ඉන්ද්‍රී සංවරයේ ඇතිකර ගැනීමහි මෝලික අදී තමං තමන් පිළිබඳව හොඳින් විනිශ්චය විිනිශ්චය ඇතිකර ගන්නට පටන්ගන්න ඕන. ප්‍රමාණය ඉක්මවා තමන්ට ලෝභ ලෝබෙහේ ඇතිවෙන්නේ රාගේ ඇතිවෙන්නේ මොනවගේ දේවල් මතක. ප්‍රමාණය ඉක්මවා වේශයේ ඇතිවෙන්නේ තමන්ට මොනවගේ දේවල් පිළිබඳවද. තමන් වැඩිපුරම මුලාට පත්ෙන්ෙ මොනවගේ තැන්වලදිද. මෙන්න මේ දේවල් පිළිබඳ ඔබ විනිශ්ය ඇතිකරගන්න. ඔබට ජීවිතේ වැඩිපුරම කැමැත්ත ඇතිවෙන්න කැමැත්ති විදිහෙට ඔබ අල්ල බැඳල තියාගන්න ඒ දේ පිළිබඳව ඔබ ඊට පස්සේ නුවනින් සම්මර්ෂණය කරන්න පටන්ග. වැඩිපුරම දේය හටගන්න තැන තියන ඔබේඒ පිළිබඳු සම්මර්ශනය කරන්න පටන්ගන්න. එනිසා ඉන්ද්‍රිය සංහරය ඇතිකරගන්න කෙනෙකුගේ ප්‍රාථමක තයෙ ද ඉන්ද්‍රය සංගුවයෙන මූලි අදේරේද මේක ඇතිකරගන්න පුද්ගලයක් සතුවයුතු විශේෂම ලක්ෂණය තමයිඒක. තමන් වැඩිපුරම ජීවිතයේ කැමැත්තෙන් පසුවෙන්න්නේ මොනදේවල් ද අකමැත්තෙෙන් පසුවවෙෙන්න්නේ මොන දේල්වලටද මෙන්න මේවා පිළිබඳව ඔබ සතුව වාර්තාාවක් තියෙන්න්න ටඕනේ ඔබේ හිත පිළිබඳ ඔබට පුන් ඔබටඒ මහා හිතේ ප්‍රමාණ ඉක්මවා කැමැත්තක් ඇතුලලා තන්හාාවෙන් බැසගන්න අරමුණ පිළිබඳව. ඔබට දැන් සීමමයින් පණවාගෙන එහි එයින් සිත රැකගන්න ඔබ උත්සාහවත් වෙන්න පුළුවන්කම තියනවා. ප්‍රමාණ ඉක්මවා දේශය ඇතිව වෙනවා කිය ඔබට අරමුණුවල පේනවන්න ඔබට ඒ අරමුණු ඇතිවෙන්න පටන්ගන්න කොටමද සංවරය උපදෝගන්න පුුවන්කම. අන්න එතනින් තමයි ඉන්ද්‍රිය සංරයේ ප්‍රායෝගිකෝ භාවිත කිරීම ඔබ ආරම්භ කළ යුත්ටේ න්න ඒක ප්‍රායෝගිකව භාවිත කිරීම තුොළින් ඔබට අන්න පුළුවන්කම තියෙනවා අර තැන දක්වාම ලෝකයේ සැඟවිය යුතු සහන් නොසැඟවිය යුතු සියල්ලම ඔබ අතේ තියෙනවා ඔබේ ෆෝන් එකේ තියෙනවා අප ජීවත් වෙන්නේ ඒ වගේ යුගයක තින් මේ වගේ යුගයක ජීවත්වෙන කොට ඉන්ද්‍රිය සංවර කරගෙන මේ සසර දිනාගන්නවා කියන එක ස්වල්ප දෙයක් නෙේ හැබැයි කරන්න පුළුවන් දෙයක්. ඔබට ඔබේ හිත ශක්තිමත් කරගන්න එක විතර එකරන්න තියන. හරියට ධර්මය තේරුම් අරගෙන. අපි කළයුත්ත නොකො යුත්තක මක්ද කියල තේරුම් අරගෙන. ඒ අනුව ඔබේ ඉන්ද්‍රී ධර්මටික පවත්වාගෙන එකක තමයි කරන්න තියෙන.ඉතින් අට කස්පාන ක හුරනම කැල්ලා බුදුජාණන් වහන්සටක ස්වාමී මට මේ ක්කම කරන්න හරි යමාරුයි කියලා ිල් තියෙනවා කෙලවරක් නතු බණභාවනා කරන්න තියෙන පාඩන් කරන්න තියනවා තින් බුදුරජන්වාස දේශනා කරේ මහන එකක් කරන්න පුළුවන්ද. බ ත හදාගන්න පුලුවන්ද ස්වාම ඒක පුලුවන් කිවන. ඉතිං එතනින් තෙරුන් වහන්සේ දිනාගත්තා සමස්ත සසරම දිනාගත්තා ලෝතුර නිර්වාණ ධර්මය සාක්ෂා කරගත්ත. ඉතිං අපිට මේමුළ ලෝකයම දිනාගන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි ඔබට ඔබේ හිත දිනාගන්නට පුළුවන් හිත හරියට හදාගත්තවොත් අපේ කස් පහඳදුරුමතක් කලාවගේම ඉන්ද්‍රී සංවරය කියන තැන ඉන්ද්‍රී අසංවරයේ සහ සංවරය කියන තැන් දෙකේම තියෙන් ඔබේ හිතයි. මෙතන හරියට හදාගත්තොත් අපිට කරන්න බැරි දෙයක් ඇත්තෙන හැ.දැ ඉන්ද්‍රී සංවරයේ සහ සංවරයේ පිළිබඳව කතා කරනකොට ඊටම අනු්‍යාතව නිරන්තරයෙන් ත්‍රිපිටකෙහි සාකච්ඡාවෙන දෙයක් තමයි බහෝජනයෙහි අමාතරජ්ඥතාවේ සහ බෝජනය මාත රජ්ඥි බව එකන ආහාර ගන්නකොට පමණ නොදන හාර ගැනීම සහ පමණ දැන ආහාර ගැනීම කසපා මේකෙන් අඩුවෙන් කන්න වැඩිපුර කන්නපා කියලත් මොකක්ද මේ ගැන තියෙන උතුම් ධර්මාන කොළ ග්‍රහයි ෝජහි මාත්‍ර් භෝජනයහි ප්‍රමාණය දන්නාම මේකඉතාම වැදගත්යක් ඇතරම් භාවනාවට තවශ්‍යව වන ගිජීවිතයකට වත් පහසුවෙන් සරලව තමන්ගේ කටයුතු ගරගෙනයන්නට අවශ්‍ය වන වටිනා දෙයක්තමයි භෝජනය පමණ දන්නා බව කියලා කියන්නේ. භික්ෂණ නාස්සරට නම් මේකඉතාමත් විශේෂකාරණාවක් මොකද ආහාරය කියන දී ශාසනය වේ. දහන අවධානයක් ය ොමුකරපු කාරණවක්තමයි ආහාරයක කියනදේ. පසම්පන්න භික්ෂන් හස නවට පාජිකා හතරක්තියෙන පරාජිකා කියල කියන්නේ ඒ පාරාජිකාවට පත්වනොත්. නැවත ඔහුට උපසම්පදාවනෑ අයි මේජීවිතය තුළ කිසිම ආකාරයකින්. වරුරල නැවත මහුන උපසම්පදාව පිහිටීමක් සිද්ධවෙන්නේ නෑ පාජිකාවන භික්ෂකට තරන් පාජිකාාව කියනද බර පතලයි පර පැරදුනා එ පැවිෙන් පැරදුනා භික්‍ෂ භාවෙන් පැරදුනා පැදිච්චි පුද්ගලයකයා. ඉට පස්ස අය දනවා කියනක වෙන දේවල් දිනන්න පුළුවන් අය උපසම්පදදාාව ලබනවා කියනක අට කරන්න පුළුවන් දෙයක්න්න මෙය පැදිල ඉවරයි. එතකොට බුදුරජාාසක වෙලාවකට දශනා කන මහනිමම පස්සන පරාජිකාවක් පණවනනම් පනවන්නේ. හාර සඳහි ආහාරය සඳ න සත්්‍යයා යැපෙන දේ නිසා මම එක පාරාජිකාාවක් කොට පනවන්නේ කිය ඒකං භාග්‍යතුන්න්නහේ පෙන්වුයි මකත් ආහාරේ තියන භයානක බව හාරයට කරන්න පුළුවන් දේ මහා විශාලය එනිසා ආහාරය හිතියන මේ භායනක බව බදුජාණන්සි දශනා කළේ පස්සනි පාජිකාාවක් පණවනව නම් පණවන්නේ මේ ආහාරය හේතු කරගෙනයි කියया එහැන පැනවුවත් පෙනෙවවා හා සමාන මෙග තින භානකම පෙන්වා දෙමින් භාගට නාසේ. ආහාරයහි පමණ නොදන්නාම මහා අනිෂ්ඨ විපාග රාශියයක් ගෙනනවිදන දෙයක්. ඒ මෙච්චරයි කියල කියන්නට පුළුවන්කමක් ඇත්තෙන. එනිසා මේ සාාසනය හැම තැනකදිම කතා කරනවා බෝජනම් හිච මත් අන්ු. බෝජනයහි පමණ දැනගන්න බෝජනයහි ප්‍රමාණය දැනගන්න කවුද දැනගන්නට ඕනේ. ඒ අදාල, හික්මන පුද්ගලයා විසින් භෝජනයහි පමණ දැනගත යුතුයි භික්‍ෂූන් වහන්සේලාටත් ගිහි අයටත් අදාලායි භෝජනයහි පමණ දැනගන්නා බව කියෙනෙන් දිව පිනවනවා කියන එකට අපි කවුරුත් කැමති ඒකට පසු පස්ස මිනිස්සු හබාගෙනය යනෝ රසේ කියන දේ මෝලික කරගෙන මිනිස්සු හබාගෙන යනෝ එවගේම ශරීරය පිළිබඳව සංකල්පයන්ගින් එදේ හබාගෙන යනෝ භෝජනය කියන දේ මේ හැමදේ එක්කම බැඳිල පවතින එතකොට මිනිස්සු කෑමකන්නේ සාපිපාසය නිවාගෙන තමාගේ කෘත්තිකර ගැනීමේ පහසුව කියන දේට වඩා මිනිස්සුෑන්නේ ඒතුළින් තෘප්තියක් ලබන්නට ඒතුළින් සතුටක්කුපදෝගන්නට. ඒවගේම මිනිස්සු ආහාරගන්නේ තමාගේය මෙසේවූ ආකාරයන්ගෙන් සකස්කරගන්න ඕනී කියන අදහසසිං යුක්තව. එතකොට ඒ ආහාරය කියන දේ කෙලෙස් සහිත ලෝකයකට මඟ කියන ප්‍රධානම දෙයක් බවට පත්වෙලා තියනවා. බෝජනම් හිච මත්තන්යුම් කියලා කියන්නේ. බෝජනයහි මාත්‍රඥ භාවයයි කියලා කියන්නේ. ආහාරයක ටිකක් විත රක්කාලා නිකං ඉන්න කියනෙක් නෙමේ. ආහාරෙප් ආහාර පොඩ්ඩක් ගන්න කියන එක නෙමේ. බෝජනී මාත්‍ර්ඥතාවයයි කියලා කියන්නේ. ආහාරය පිළිබඳව තමන්ගේ හිතේ ඒ ලෝභාදී වසයෙන් හැසිරෙන් නැතුව ආහාරය හිතිබෙන අර්ථය දැනගෙන ආහාරගන්න කියෙනෙ එක ආහාරයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක දැනගෙන ඒ අවශ්‍යතාවය පිරිමහ ගැනීම සඳහා ආහාරගන්න එක ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව හර ගන්න ප්‍රවේක්ෂාවෙන් යුක්තව හාර ගන්නවා කියන එක එතකොටට නේවදවාය න මදාය න මණ්ඩනාය න විභූසණය එතුට යාවදදේව ඉමස්ස කායස්ස ටිතියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්ම චරියන් උකායි එතකොට ඒ ආහාරයෙහි මාත්‍ර්ඥතාවේ ගැන කතා කරන්න දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආහාරය කුමක් සඳහද පවතින් මේ කණබොන ආහාරය මේ සාපිපාසාදී මේදේ නැති කරන්නට හේතුවන දෙයක් මේ කයේ යැපීමට අවශ්‍ය වන දෙයක් එන මේ කයෙහි යැපීම සඳහායි මේ ආහාරය එම නැතිනම් මේකෙන් වෙන දෙයක් සඳහා නොවෙයි කියන එක ආර්ය ශ්‍රාවක්‍යයා නැතිනම් මේ මාර්ගේ තුළ හික්මෙන තැනත්ෙකුවත් නිරන්තරයෙන් මෙිනහි කළයුතු එයා තේරුම් ගන්නට ඕන මේ ආහාරය පිළිබඳව තියන නිවැරැ්දිව මනස භාවිත කරන්නේ කොහොමද මේක විහින්සූපරතියා දිව පිනවමින් මේ ඔස්සේ රස අනු අපේ සිත අරගෙන යමින් මේ අනු අපේ හිත හැසිරෙන්න්නට නොදී අපි හිත රැකගන්නන්නේ කොහොමද. මේ පිළිබඳව අපි හැම වෙලාවකදිම කල්පනා කරන්නට ආවශ්‍යයි. විශේෂයෙන් බෝජනෙහි මාත්‍රච්ඥ භාවේ පිළිබඳ අපි කතා කරනකොටට අපිට මහවිශාල වපසරයක් කතා කරන්නට පුළුවන්කම තිබෙන අබුදුරජාන් වහන්සේ පුත්ත්‍රමාන්ස සඥාවෙන් ආහාර ගන්න කෙර දේශනා කරන. එතුකොට ආහාරය එච්චර ප්‍රධානයක් සිද්ධ කරන නිසා තමයි භාගතුන් වහන්සේ විදිහයට දේශනා කරන්න මේ කයෙහි පැවැත්ම සඳහා පමණක් අවශ්‍යව විදිහට ආහාරය ගන්න කෙර දේශනා කරනවා ට මේ ආහාරය කියන දේ අපි හිතුවයි නැතිවුණන්ට මේම පස්සේ පන්නගෙන ෑම තුළ නිරායාසෙන්ම අපි ඇතිකරගන්නවා අ ඉන්ද්‍රී අසංවරයට තියෙන භූමිකාවත් ඒවගේම මේ කය පිළිබඳ ඕනවට වැඩිය ඇලීම් සහගත සභාවයක් නිකම් ඇතිවෙනවා භෝජනය හිත් යෙන පමණ නොදන්නකාමනිසා නිසා බෝජනයහි පමණ දන්නා කම ශාසනයඉතාම සුවිශේෂ ගුණන්ගයක් අපික් අනිවාරෙන් ඇතිකරගත්ත යුතු උතුම් ගුණධර්මයක් හෙටේටයි අප හඳනාගන්නට ඕනේ. ගිහියකුුණත් පැවිදෙකුණත් නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නට නම් ඉන්ද්‍රිය සංවරයත් භහෝජනයේ මාත්‍රරාජඥතාවයත් නිදිවරීමහි යෙදීමත් ස්මෘතිය හා සම්පජඥත් කියන කරුණු හතර අතිශයීම වැදගත්වෙනවා. එකව ඉද්‍රයේ සංවර කරගන්නට ඕන භෝජනයහි පමණ දැනගන්නට ඕන. නිදිවරීම හි එදන්නට කියලා කිවේ මේ නිදිවරාගෙන නික ඉන්න කියල නෙමේ. රාත්‍රියයේ ප්‍රථමයාමත් හොඳර බන භාවනා කරනවා. ඉටවසේ මධ්‍යමයාමේටිකක් සැතපෙනවා. නිරසුදේ පාන්දරම නැකටලා නැවතත් මේ චිත්ත සන්තානයන් පිරිසිදු කරගන්නවා. ති මේ විදිහට නිදිවරාගෙන සිත පිරිසිදු කරගන්න. මෙන්න මේ කරුණු හතර භික්‍ෂූන් වහන්සේ නකට වඋත් බෞද්ධ පිගණකටුනත්. නිවන්න අවබෝධ කරගන්නට නම් ඒකාන්ත වශයම තිබිය යුතු වෙන. තේනිසා අරපේකස් පහන්දුරෝෂීහි පත් කලා වගේ බොහෝජනයහි පමණ දන්නවා කියලා කියන්නේ ඔබ භාගට කාල ඉන්නවා කියන එක නෙමෙයි සිහිනුවනින් යුක්ත ප්‍රත්තිවේක්ෂානුවනින් යුක්තුවය පරිබෝග කරන. හාමුදුරුවන් වහන්සේලා නං නේවදවාය නමදාය නමණ්ඩනාය න බහසනාය කියලා ප්‍ර්තිවේක්ෂා කරන්නේ කයිමේ. දවේ පිණස නෙ මේ මදය පිණස නෙමේ සැස් එන්න නෙම මේ ගේ මස් ගුලි ගුලි හදාගෙන විවිධ හැඩදල හදාගන්නට නෙමයි සැරසීම සඳහා නෙමයි යවදේ මසකකාසට හිිති ය මේේ හොදක් මේ ශීරය පැවැත්ම සඳහා කුමක් නිසාද බ්‍රහ්ම චර්යාවට අනු ග්‍රහ පිණිස මේ නිමන් අවබෝධ කරගන්න ජීවිතයගෙන යන්න ඕන් නිසා. ඇති මේ වගේ හිත හදාගන්නට අපිට අවශ්‍ය කරන විශේෂ කොටස්තියනවා. එකෙන් එක තේරුම් අරගෙන ඒ අපේ ජීවිතවලට යොදාගන්න එක තමයි වඩාත් වැදගත්වෙන්න මේ ධර්මසාකච්ඡාව තුළින් ඔබ ලබාගත්ත මේ දැනුම දැනුමකට විතරක් සීමකරගන්න ඇතුව. ඒ ඔබේ ප්‍රායෝගකි ජීවිතේ බවට පත් කරගන්න. ඔබේ ජීවිතට යොදාගන්න ධර්මය ජීවිතයට යොදාගන්න තරමට තමයි ඔබට මේ උත්තම ශාසනයෙන් ප්‍රයෝධන ගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ අමාමහා නිවනිින් සැනසෙන්න්නට පුළලුවන්කම තියෙන් තිඒ සඳහ උත්සාහයෙන් කටයුතු කරන්න අදත් මේ දම්සභා මණඩපේට වැඩම කරලා මේ උත්තරීතර කරුණු සම්බන්ධයෙන්. ඔබ ඔ දැනුවත් කළ ලබනූරුව කන්ද අර්‍ය සේනා සනාධි පති රාජකීය ප්ඩිත ශස්ත්‍රවති, කොත්මලේකු මාර කස්සප පණඩිත හමුදුරණන් වහන්සේට අපි බොහොම ගෞරවයෙන් පුුණ්්‍යයන් මෝදනා කර සිටිනවා. ඒවගේ අද මේ වැඩ සටහනේ දායකත්වේගෙන කටයුතු කරනවා. රූපා බාලසූරිය මහත්මිය සහ පවුලේ සෑම් සියල් දෙනා විශීන්. විශේෂන්ව බලාපොරොත්තු වෙන. ෆිලික්ස් දායානන්ද ාලසූරී මහතා ඇතුළු මේ පරලොවගේ පෞුලේශසිියලු ඥාති හිතයිශීනට පුුණ්්‍ය අනුමෝදනා කරන්නට. තිහ අනුව කල්පනා කරගන්න මේ රැස්කරගත් උදාරතර පුනෙලාබයන් ප්‍රථමයෙන්ම ලෝසසුන්සුරකින පිංහතුන් සුරකින සිලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දේව ඉසුරු වර්ධනය කරගෙන සම්බුද්ධ ශාසනයත් පිංහතුන්ලාවත් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝධ උතුම් නිවනිින් සැනසීමල බත්වා එවගේම අනෝධනා කිරීමට බලාපොත්තුව වන ෆිලික්ස් දායනන්ද බාලසූරිය මහත්මා ඇතුළු දායක පින්වතුන් නමින් මිය පරලවගිය මේ ජීවිතයත් සංසාරගත වූත් සියලූම ඥාත හිතයිශීනුත් මේ බනධඳහන් අහනු ඔබ සෑම ුල්්දනා නමින් මිය පරලවගේ සියලු ඥාත හිතැයිශීනුත් මේ උතුම් පින් අනුමෝදන් වෙත්වා. පිං කැමැති හැම සත් වගද මේ පින් අනුමෝදන් වෙවා දුකින්මිදී ස්වපත් වී. ලොවතුරු නිර්වාණසුවෙන්ම සැනසීමල බත්වා දාකත්වයගෙන කටයුතු කරන පින් තුන්න ඇතුළුව පවුලේ උදවී ඇතුළු සෑමසිලු දෙනාටම සදේවක ලෝකයාටම පුනිිශක්තිය බලයෙන් නිදුක් නීරෝගී සෝපත්භාවය චිරජීවනය සැලසේවා ලොවතුරු නිර්වාණ සුවයෙන් සැනසෙන්න්නට මේ උතුම් පින් හේතුවාසනා පාරමීවේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරගන්න. සෑමසිල්ලු දෙනාටම samබදු ச laイン